මෙල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් පහත දමා තිබුණා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 311ක් ලෙසයි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 24කින් අඩු කර තිබෙනවා. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283යි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 33කින් අඩු කර තිබුණා. සුපර් ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 319ක් ලෙසයි. භූමිතෙල් ලීටරයක් රුපියල් 19කින් අඩු කර තිබුණු අතර භූමිතෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 183ක් ලෙසයි. ඔක්ටේන් 95 කිසිදු මිල සංශෝධනයක් සිදු කර නැහැ. සිපෙට්කෝ මිල ගණන්වලට සාපේක්ෂව IOC සමාගම සහ සයිනොපෙක් සමාගම්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත දමා තිබුණා. ඉන්ධන මිල අඩු කිරීම ගැන ජනතාව සිය සතුට පළ කළේ මෙලෙසිනුයි. අපි බලමු නේද මොකද වෙන්නේ කියලා. හොඳයි ඉතින් අනුමතර බින්සිට් දෙන්නේ ඉතින් අය වගේ කරගෙන කරගෙන ගියොත් තමයි යාට වාසියක් වෙන්නේ. ඒක හොඳයි. ඔව්. යාට තව මදි. දැන් නම් තව රුපියල් 50ක් 60ක් වගේ තව අඩු වෙනවා නේද? එදී දැනට ඇති ඉතින් තා ඉදිරියට අඩු කරලා දෙන්නේ ජනාධිපතිතුමා නේද? හරි හරි පෙට්‍රල් බිල අඩු වෙලා අපිට ජය වේවා. ඉන්ධන මිල අඩු කිරීම ගැන ප්‍රවාහන සංගම් දැක්වේ මෙවන් අදහසක්. අපි තීන්දු කරනු ලැබුවා 1/4 වගේ ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමක් සිදු කරන්න. විශේෂයෙන්ම ඒ අනුව අවම බස් ගාස්තුවත් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. දැනට අවම බස් ගාස්තුව රුපියල් 28ක් පවතින්නේ. අපි විශ්වාස කරනවා මේ අවම බස් ගාස්තුව රුපියල් 25 සීමාවට ගෙනාවත් කිසිදු ගැටලුවක් නැහැ. මං ගණනය කරේ පහුගිය කාලේ පුරාම ගණනය කරපු විදිහට ජාතික ගමනාගමන කොම් සභාවත් එක්ක කතා කරලා අපි ඒ සහනය දෙනවා නම් අපි ජනතාවට ඒ සහනය ලබා දෙන්න කටයුතු කරනවා. අද දිනේ අපි හවස වෙනකොට හෝ හෙට වෙනකොට අපි මේක තීරණයක් ගන්න කටයුතු කරනවා. අපිත් බලාපොරොත්තු රුපියල් 100කින් විතර අඩු වුණා නම් දෙමව්පියන්ට සහනයක් දෙන්න. නමුත් මේ අවස්ථාවේදී පොඩ්ඩක් අපහසුයි. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම දෙමව්පියන්ට ඒ සහනය ලබා දෙන්න අපි කටයුතු කරනවා. රුපියල් 250ක්වත් වගේ වෙනවා නම් ඩීසල් වල බිල එනවා නම් අපිට යම්කිසි සාධාරණයකට එන්න පුළුවන්. තාම අර සොච්චම් මුදලින් තමයි අඩු වෙන්නේ. ඉතින් ඒක දරා ගන්න අමාරුයි. මොකද මේ සර්විස් වලට සහ නඩත්තු කටයුතු වලට යන දේවල් අඩු වෙලා නැහැ. ඩීසල් වල මිල පමණයි හැමතිස්සෙම අඩු වෙන්නේ. ඒක අඩු වුණාට අනිත් දේවල් වලින් අඩු වෙන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් කියන එක හොඳම දේ තමයි. සුපර් පෙට්‍රල් ගාස්තු සංශෝධනයක් නැත. සෙසු සියලුම ඉන්ධනවල මිල රුපියල් 20 වලට අඩු කරලා. ඊටාම යහපත්. ආණ්ඩුව බලාපොරොත්තු වෙන නම් පෙට්‍රල් මිල අඩු කරලා ත්‍රිරෝද රජුගේ මගින් මගියාට සහනයක් සලසන්න. ඒක හිතන තරම් එකක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද විශේෂයෙන් බස් නායර පළාත් සභාවේ මාර්ගස්ථ මගිරි ප්‍රවාහනීය අධිකාරිය විසින් පහුගිය කාලේ ආරම්භ කරලා ඉදි ගමන යන පුලිදිරෝද මගිරි ප්‍රවාහන වෙදවිල නිවිදිමත් කරන එයා ක්‍රියාත්මක කරන සක්‍රිය කරන අවශ්‍ය මැදිහත් වීම වෙන්න. අපි සූදානම් පුලිදිරෝද මගිරි ප්‍රවාහනය ගාස්තු අඩු විතරක් නෙමෙයි ගුණාත්භාවයෙන් ඉහළ ත්‍රිරෝද මගිරි ප්‍රවාහනයක් ස්ථාපිත කරන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.